ආරම්භයේදී මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා ගරු කථානායකතුමනි. ඒක මට අවස්ථාව දෙන්න. මම ඇත්තටම කනගාටු වෙනවා පුවත්පතක නමක් නම් කරලා මට ඒක කියන්න සිදුවීම ගැන. හැබැයි මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මම කියනවා මේක වරප්‍රසාද කමිටුවට ගේන්න අවශ්‍ය නැහැ. හැබැයි මගේ වරප්‍රසාදය මතු කරන්නට ඕන දැන්. ඩේලි මිරර් කියන පත්‍රයේ මම නම් කියන්නේ ඒකට ඩේලි එරර් කියලා. ඒක මොකද ඒක අංකල් නෙවියු පාටි එකේ ඒජන්තවරෙක්. මාමා බෑනා පක්ෂය UNP එකේ ඒජන්තවරෙක්. මේ ජනාධිපතිවරයාගේ මාමණ්ඩිගේ පත්‍රය. ඒකේ කියනවා සජිත් ප්ලේස් ඉට් සේෆ් ඉන් පාර්ලිමන්ට්. Tells parliament that the government must consider the matter without matter closed without dragging it. බලන්න මේ වැරදි වැරදි මේ සිරස්තලයක්නේ. මම ඊයේ දවසේ සඳුරු කුමාරසිංහ ඒ තරුණ ව්‍යවසායකයා අර එයාපෝට් එකේ සිදුණු සිද්ධිය පිළිබඳව වැඩිදුර ඉදිරියට ගෙන යන්න එපයි කියලා ඒ ප්‍රශ්නය. ඒකයි මම කිව්වේ. දැන් වීසා ෆියස්කෝ කියලා උඩින් දාලා සජිත් ප්ලේස් ඉට් සේෆ් ඉන් පාර්ලිමන්ට් කියලා ඊළඟට කියනවා tells parliament that the government must consider the matter closed without dragging it. එතකොට මේ හැංගීම දෙන්නේ වීසා ෆියස්කෝ එකේ පිළිබඳ ප්‍රශ්නය වැඩිදුර ගෙනියන්නේ නැතුව ඒක අමතක කරලා දාන්න කියලා. බලන්න කොච්චර වැරදිද. මම කතා කරේ සඳුරු කුමාරසිංහ මැතිතුමාට. ඔය පොලිසි ගෙන්නලා හැරස් කරන්නේ නැතෝ එයා එයාගේ මූලික අයිතිවාසිකමක් භාෂණයේ අයිතිය. මං කිව්වේ ඒක වැඩිදුර ගෙනියන්න එපයි කියලා. මං ගරු කතානායකතුමනි මම කියන්න කැමතියි මේ වීසා ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරේ මම. මම ඒක ඉදිරිපත් කරනකොට කාගේවත් මීක් සද්දයක් නැහැ. ඊට පස්සේ තමයි මම දන්නවා මාධ්‍ය කිහිපයක් ඒක වාර්තා කරා. ඊට පස්සේ තමයි මේක එළියට ආවේ. ඉතින් මම පැහැදිලිව කියන්න කැමතියි මම මේ වීසා ප්‍රශ්නය ගැන මම ප්‍රශ්නයකුත් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇහුවයින් පස්සේ මම මේ විෂය පිළිබඳව ප්‍රකාශන රැසක් කරලා තියෙනවා. එහෙම තියෙද්දි මේ මාමා බෑනා පක්ෂය වෙනුවෙන් මං අහන්නේ හොඳ නෑනේ මාමා මෙහෙම මේ ජනාධිපති බෑනා වෙනුවෙන් කඩේ යන්න මේ බොරු කියන්න මේ ඩේලි එරර් පත්‍රය. ඉතින් මං කියනවා මම කියන්නේ නෑ වරප්‍රසාද කමිටුවට ගේන්නයි කියලා. මොකද මම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින පුද්ගලෙක්. මේ විදියට බොරු ලියලා මාධ්‍ය නිදහස අවභාවිතා කරන්න එපයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අතර මම ඇත්තටම කනගාටු වෙනවා මේ අද මගේ 27 ප්‍රශ්නය ඇත්තටම මේ ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්නට ඕන මේ උත්තර දෙන්න. එතුමා නැහැ. ගරු කථානායකතුමා පොඩ්ඩක් අවසරය දෙන්න මේ මම සභානායකතුමාගෙනුත් අවසරය ගත්තා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රය වෙනුවෙන් මං අවස්ථා තුනකදී මේ පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වුවා. ඇත්ත වශයෙන්ම ඒවට උත්තර දෙනකොට නිකන් උත්තර දුන්නු රාජ්‍ය පාර්ශ්වයේ අය කිව්වේ ඕක ගැන වැඩි කතා කරන්න ඕනේ අපි ඔක්කොම ටික කරලා ඉවරයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය මා වෙත ඉදිරිපත් කළා තිබෙනවා ඒ අයට සහ අනිකුත් ග්‍රාම නිලධාරී සංගම් වලට පොරොන්දුණු සේවා ව්‍යවස්ථාව වැටුප ක්‍රමය ලබා දෙන දීමනා පිළිබඳව තිබෙන ගැටලු ඒ ඔක්කොම පිළිබඳව පියවර ගන්නවා පියවර ගන්නවා පියවර ගන්නවා කියවට කිසිම ගැටලුවකට විසඳුමක් නැහැ. එතකොට හැමදාම කියන්නේ මන්ත්‍රයේ වගේ මේ නව සේවා ව්‍යවස්ථාවයි වැටුප ක්‍රමයයි කැබිනට් එකට යොමු කරලා තිබෙනවා ඊට පස්සේ කටයුතු කරන්නම් කියලා. යත් වශයෙන් 2023 10 මාසේ 6 දිනත් සාකච්ඡා පැවැත්වුවා. ඇත්තටම කරන්නේ මේ මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට ඒ මොහොතෙම හෝ ටක් ගාලා සාකච්ඡාවක් ඇඳවලා ඒක අස්වසන්නට කටයුතු කරනවා. ඒ අස්වැසිල්ලක් පමණයි.
එකනිකන් අර කූල් ඩවුන් කරන්න කටයුතු කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම ග්‍රාම නිලධාරීතුමන්ල වෙනුවෙන් මේ යුතුකම ඉෂ්ට වෙන්නේ. ඒ නිසා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය මූලිකව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමය සහ සියලුම ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සංගම් ඉදිරිපත් කරලා තිබෙන මේ සේවා ව්‍යවස්ථාවේ ගැටලුවත් වැටු ප්‍රශ්නයත් දීමනා ප්‍රශ්නයත් කරුණා කරලා ඒ අයව අන්දවන් නැතුව ඒ ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් සභානායකතුමා හරහා අග්‍රාමාත්‍යතුමාට පණිවිඩය දෙන්න මේක කල්ලරින් නැතුව කල්මරන් නැතුව මේක විසඳන්නයි කියලා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.